දුකෙන් උනත් සෑම් ඉතින් මොකද කරන්නේ නේ? ඇතර මවසාරංගේ මේ මේ විදියට අද දවස වෙනකම්ම වේදිකාවට ගොඩ වෙනකම් මං වෙනුවෙන් ගොඩක් කැපකිරීම කරපු මහන්සි වුණු දිවාරය නොබලා මං එක්කම හිටපු මගේ බිරිඳව මතක් කරන්න ඕනේ. එයා තම ඇතරම මගේ හැම දෙයක්ම ප්ලෑන් කරේ. එයා ඇතරම ගොඩක් ස්තුතියි සුදු, ගොඩක් ස්තුතියි වයිෆ්ගේ පවුලේ කට්ටිය. එතකොට මගේ යාළුවෝ ගොඩක් ස්තුතියි හැමෝටම. අද නැන්දම්මත් ඇවිල්ලා ඉන්නවා. අද නැන්දම්මත් ඇවිල්ලා ඉන්නවා. ඇතරම මන්න මාව අමතකුණා කියලා දැම්ම දෝස් මූරේ දානවා. ඔව්, නැන්දම්මගේ ඕඩරේ කරගන්න බැරි වුණා. ඕඩර් එක හරියට කරගන්න බැරි වුණා. නැන්දම්මගේ ඕඩර් එක ෆස්ට් ඕඩර් එක හරියට දැම්මා. ඒක එදා දුන්නනේ හොඳටම රටටම ඇහෙන්න කිව්වනේ. ඔව්. මාව අමතක වෙලා. නෑ නෑ. කවන්න නෑ පුතේ. ඔයා දක්ෂයි. මම දන්නවා ඒක. ඒ ඔයාට තව ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. හිරු ස්ටා වගේ මේ වගේ වැඩසටහනකටත් ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. අපිටත් ජය, ඕගොල්ලොන්ටත් ජය. සතුටුයි ඉතින්. කිසිම දුකක් නැහැ. මම දන්නවා මගේ බෑන දක්ෂයා කියලා. අතරම ගොඩක් ස්තුති හැමෝටම. මම ප්‍රසංග වේදිකාවේ ඉන්න කෙනෙක් සාරංගයි. ඇතරම මගේ යාළු හැමෝටම ගොඩක් ස්තුති, ආදරේ. හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා. සියලුම බෑනවරුන්ගේ සීනේනේ නේ නැන්දම්ම කෙනෙක්ගෙන් එහෙම අහගන්නවා කියන්නේ. එහෙනම් සෑම් ඔබ මතක හිටින චරිතයක් වුණා. ඔබට නිපුණත්වයේ ප්‍රවීණයන්ගෙන් ඉතාම හොඳ සහතිකයක් ලැබුණා. ඉතින් අර කිව්වත් වගේ ජය වේවා. අපි ආය දවසක හමු වෙමු. Thank you සාරංගේ. සෑම් ප්‍රනාන්දු.